ව නෝම්මලකට පෝඩමක් කටටට නියම උම්ඹලකට රස මමේදා ප්‍රකාශ කරා කවුද අපේ නිවසර පහර දුන්නේ කිය එදා ම කිව ප්‍රචන්න්නත්වයකට යන්න ඉඩ තියන්න එපා ඉඩ දෙන්නත් එපා මේ ප්‍රහාරවල සංවිධානාත්මක කණ්ඩයමක් ඉන්නවා මෙ අය වරදකරුව විදිට අව්වෙන්නේ නෑ. මර මරපං කපපං කොටප ගිනිතියපන් කියලා අර අහිංසක තරුණෝ ටික පොළඹෝල මෙ අය අතුරුදහන් වෙනවා එම නැත්ත එතනින් නික්ම යනු. නිසා සංවිධානත්මක සැලැස්ම කරන නේච්චත්තය වෛරය කණ්ඩායමක් දිගින්දිකටම අද පාර්ලිමේන්තුව තුළ කතාවට ඊය පෙරේ දමේ දින ගානමාව මේ සම්බන්ධී සියලු දෙනාගේම අවධානය තිබිය යුතු. අපි දන්නවා ජනාධිපදිතුමා නව අග්‍රාමාත්‍යවරෙක් පත් කල්ලති ි පසුුවිය දිනවල මේ පාලිමේන්තුවේ දිගින්දිගටම කිවේ සජිත් ප්‍රේමදාස මැත්තුමාට විපක්ෂනායකතුමාට මේ රටේ වගකීම බාරගන්න මමේ දාතුව පෞද්ගලික මගේ සහයෝයේ දෙවා යානිත් මන්්‍රීවරු තනිවාරෙන්ම සහයෝගයේද. ඉට පස්සේ අපිදන්නවා එදාත් මේ ඉන්න සහයෝගයේද.ඒ එතුමා අග්‍රාමාත්‍ය දූරේ ාරගන්න ප්‍රමාධයක්හරි ොක්හරරි ති මදන්නඒයි කියලා මීට කල්ුත්මට මතකයි මෛත්‍රපාල සිරිසේන මැත්තුමා ජනාධිපතිවරයා විදියට ඉන්න කොට එතුමා මාධ්‍යයෙන් ප්‍රසිද්ධියෙකිවවා මම සජත්මහත්තයටට තම ඉසල්ල ාගමතික බාරගන්න කිව්වේ එතුඒක බාරගත්තේ නෑ කිය මේ දෙවනි අවස්ථාව තමයි ඒ වගකීම එතුමා බාර නොගත් පළවෙනි වතාව නෙමෙයි. එනිසා එතුට අප දැන් රනිල් ලිත්‍රමසික මහත්මයා මේ රටේ ජනතාවගේ ගැටලු ප්‍රශ්ටික විසදන්න අග්‍රාමාතේ දූරේ භාරගෙන තියනවා එතුමාට අපිට පුළුවන් සහයෝගයක් අපි දෙනවා එතකොට එතුමාගේ නව ප්‍රතිපත්තියක් ගෙනෙ එතුමා නව ක්‍රමවේදයක්ගෙනෙ කාගෙත් විශ්වාසයක් මේ රටේ ජනතාවගේ තිෙනවා මේ මොහොතේ අපිට මේ මොහොතේ තියන ප්‍රශ්ටික විසදන්න අල බතල මං ොක්ක හිටකොල හරිගන්නන්නේ නෑ අනිවාරෙන්ම ලෝකයේ සෑම රටකම සහයෝගය ගන්න වෙන.